අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ HIV/AIDS හා ලිංගාශ්‍රිත බෝවන රෝග මර්ධන ව්‍යාපෘතියට අනුව අපේ රටේ නිල වශයෙන් ලිංගික ශ්‍රමිකයන් නැත්තම් ගණිකාවන් 35,000කට ආසන්න ප්‍රමාණයකුත්, ඒ වගේම තමයි සමලිංගිකයන් සමලිංගික ඇසුරු පවත්වන පිරිමි කණ්ඩායම 80,000කට ආසන්න ප්‍රමාණයකුත්, විවිධ හානිකර මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් බවත්, වෙරළාශ්‍රිතව කටයුතු කරන සංචාර කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන තරුණයන් නැත්තම් බීච් බෝයි ප්‍රමාණය 6,000කට ආසන්න බවත්, ඒ වගේම තමයි ලිංගික විපර්යාසයන් ලක්වෙච්ච කාන්තාවන් නැත්නම් අපි කියන ට්‍රාන්ස්ජෙන්ඩර් විමෙන් ප්‍රමාණය 3,500ක් බවත් තහවුරු කරලා තිබෙනවා. ඒතර මේ කණ්ඩායම තමයි අපේ රටේ වැඩිපුරම HIV/AIDS ඒ වගේම තමයි ලිංගාශ්‍රිත බෝවන රෝගවලට ගොදුරු වීමේ වැඩිමීඩක් තිබෙන. අපේ රටේ සමස්තයක් වශයෙන් ගත්තොත් 2020 පමණ වෙන විට මේ ලිංගාශ්‍රිතව බෝවන රෝගවලට ගොදුරු වෙච්ච ප්‍රමාණය 5,123ක් විදිහට සඳහන් වෙද්දී, අදවන විට මේ ලිංගාශ්‍රිතව බෝවන රෝගවලට ගොදුරු වෙච්ච ප්‍රමාණය 11,589ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේකේ ව්‍යාප්තිය දිහා බැලුවට පස්සේ ලංකාවේ උතුරු නැගෙනහිර කලාප හැරුණට පස්සේ අනිකුත් හැම කලාපයකම වගේ මේ ලිංගාශ්‍රිත බෝවන රෝගවලට ගොදුරු වෙච්ච මේ කණ්ඩායම්වල වැඩි ප්‍රමාණයක් විසිරීලා පවතින බව ඉතාමත්ම පැහැදිලි වේ. මේ ලිංගාශ්‍රිත බෝවන රෝගයකට ගොදුරු වෙච්ච පුද්ගලයෙක් ඒ බව දන්නේ නැතුව තවත් විශාල පිරිසක් සමග අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල යෙදුණොතින් අපි නොදැනුවත්වම සමාජය ඇතුලේ මේක අඛණ්ඩ දහමයක් විදියට පැතිර යාමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ නිසා සමාජය ජනතාව මේ ලිංගාශ්‍රිත බෝවන රෝග ව්‍යාප්තිය ගැන දැනුවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මීට පෙරත් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හා සමාජ හා සුභසාධක අංශ ඒකාබද්ධ වෙලා ජනමාධ්‍ය සමගත් ප්‍රජාව මට්ටමිනුත් මේ ලිංගාශ්‍රිත බෝවන රෝග ව්‍යාප්තිය ගැන දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.